දැන් බලන්න රනිල් වික්‍රමසිංහ තමන්ගේ ඡන්දවල දීපු පොරොන්දු මොනවද මේ කුරුණෑගල කුලියපිටියේ ෆොක්ස් වැගන් කර්මාන්තශාලාවක් ආරම්භ කරනවා මේ කුරුණෑගල දරුවන්ට ඒ කර්මාන්තශාලාවේ රස්සා කරන්න පුළුවන් කිව්වා කිව්වේ නැත් කිව්වා ඊළඟ මොකද කිව්වේ ගොවි ජනතාවට ඩෙනිම් එකක් ඇඳලා චුවින්ගම් කකා උඹර කොටන්න පුළුවන් කිව්වා කිව්වේ නැත් තරුණයන්ට මොකද කිව්වේ තරුණයන්ට කිව්වා අතට කම්බයක් වගේ බේස්ලට් එකක් දෙනවා අන්තිමට හාල් කිලෝ 10ක් දෙනවා September මාසෙ 21 චන්. පැහැදිලි. මොකද කරන්නේ? මොකද කරන්නේ මේ සැරේ? මේ ජනාධිපති ඡන්දේ මෙතෙක් කාලයක් රට පාලනය කරපු දූෂිත විනාශකාරී පවුල් තන්ත්‍රයේ මුදවගෙන පොදු ජනතාව අතරට බලය මාරු කරන යුගය ආරම්භ වෙන ඡන්දේ. ඒ ආරම්භ වෙන ඡන්දේ. ඒ නිසා මේ ඡන්දෙදී මෙරටේ ගම්වල ජීවත් වෙන තමුන්නාන්සේලාට විශාල කාර්යභාරයක් ලැබිලා තිබෙනවා. මේ ගල්ගමුව ආසනේ මෙතෙන්ට එක්ස්ප්‍රස් වෙලා ඉන්න දහස් සංඛ්‍යාත ජනතාව දිහා බලපුවම පැහැදිලි සාහතික වශයෙන් තමුන්නාන්සලා වැඩි කරනවා. මොකද කියන්නේ? කරනවානේ. මේ ගල්ගමුව ආසනේ ගෙවල් වලට ගිහිල්ලා උරුවැසියන් හම්බ වෙලා ඥාතීන් හම්බ වෙලා මේ වෙනස කරන්න තමුන්නාන්සලා සූදානම් වෙන බව අපිට පැහැදිලි නේද? මොකද මේවා අපි නොදන්න ගම් නෙවෙයි. කත්නෝරුව පැත්ත බැලුවත් නේද පොතාණගම පැත්ත බැලුවත් මේ පැත්තෙන් ගිරිබාව ගිහක් ගියත් නේද අපි මේ ගම්වල ඇවිද කාලයක් මේ ගම්වල හැදුණුවයි. පොතාණගම නාන්නේදී අපි විජේරත් සෝදන ඉන්නවා නාන්නේදී නේද? හරිද? ඒ නිසා මේ ගම්වල අම්මලා තාත්තලා අපි කවුරු එකට පොරබදමු මේ සැරේ වෙනස ඇති කරන්න ඒ වෙනුවෙන් තමුන්නාන්සලාට එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. මොකද අපි කරන්න ඕන අපිට විශාල වැඩකොටසක් පැවරෙනවා. එක මේ රට මේ තරම් දුක් විඳින ඕන රටක් නෙමෙයි. අපිට වඩා පහළින් හිටපු ගොඩක් රටවල් අපි පහු කරගෙන ගොඩක් දුර ගියා. නේද? දකුණු කොරියාව ගත්තොත් අපිට වඩා ගොඩක් යටින් හිටි. වියට්නාමය ගත්තොත් අපිට වඩා ගොඩක් යටින් හිටි. බොහෝ රාජ්‍යයන් ගත්තොත් මීට අවුරුදු 50කට 60කට කලින් අපිට වඩා යටින් හිටපු රටවල්. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ අපුව පහු කරලා වේගයෙන් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. කොච්චරද කියනවනම් අපේ රස්සා නැති තරුණ තරුණියන්ට අද කොරියාවට යට වෙලා තන රස්සාව යා. එදා අපිට වඩා යටින් හිටපු කොරියාව අද මොකද වෙලා තියෙන්නේ? අපේ ගම්වල රස්සා නැති තරුණ තරුණියන්ගේ ප්‍රාර්ථනා වෙලා තියෙන්නේ පණින්න ඕන කොරියාවට. එහෙනම් අපිට මොකද උනේ? අපිට මේ සිද්ධ වෙච්ච දේවල් වල තියෙන්නේ ස්වභාවික ව්‍යසනයක් නෙවෙයි. මහා ගම් වතුරක් ඇවිල්ලා, මහා සුදු කුණාටුවක් ඇවිල්ලා, මහා නායයාමක් වෙලා රටට මේ විපත්ති වුණා නෙවෙයි. එහෙම වුණා නම් අපි කවුරුත් දරා ගන්න ඕන. ඒක ස්වභාවික ව්‍යසනයක් කියන්නේ. මේක ස්වභාවික ව්‍යසනයක් නෙවෙයි. මේක මොකද්ද? අපේ රට පාලනය කරපු පාලකයන් විසින් හදපු ප්‍රශ්නයක්. එහෙම නෙවෙයිද? හිතාමතා හදපු ප්‍රශ්නයක්. ඇයි? ඒගොල්ලන්ට කවදාවත් අපේ ගම්වල ජනතාව ආර්ථික වශයෙන් පෝෂත් කරන්න ඕන කමක් නැහැ. ඒගොල්ලන්ට කවදාවත් අපේ රටේ තරුණ තරුණයන්ට අලුත් රැකියාව හොයලා දෙන්න ඕන කමක් නැහැ. ඇයි? අපේ ගම්වල අම්මා තාත්තට තමන්ට තමන්ගේ වැඩ කරගන්න හයියක් ආවු. ගේ හදාගන්න සල්ලි තිබුණොත්, ආහාර පාන ගන්න සල්ලි තිබුණොත්, විනෝද ගමනක් යන්න සල්ලි තිබුණොත්, සතුටෙන් ඉන්න සල්ලි තිබුණොත්, ඒගොල්ලන්ගේ පස්සේ යන්නේ යනම යන්නේ නේද? ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? හැමදාමත් මේ ගම්වල ජනතාව දුප්පත් භාවයෙන් පෙළන්න උන. දුප්පත් භාවයෙන් ඉන්න තරමට තමයි ඒගොල්ලන්ගේ දේශපාලන බලයේ තියෙන්නේ. මට ආරංචි මේ දවස්වල නේද? මේ සජ්ජපිය මන්ත්‍රීතුමියත් මේ ගල්ගමුවේ ඇවිල්ලා මූණේ ගාන ක්‍රීම් බෙදුවා. බෙදුවා. බෙදුවා නේද? ගෙට සුදු වෙන ක්‍රීම් බෙදනවා. දැන් අපේ මේ පළාතේ ඉන්න අම්මලාට අක්කලාට තියෙන ප්‍රශ්නේ හැම පාටද? ඇවිල්ලා සුදු නේද? ගම්මාලා කාන්තාව එකතු වෙලා ක්‍රීම් එකක් දෙනවා. රුපියල් 880යි. බාල එකක් ගන්න එපා. හරිද? මූණ පිච්චෙනවා. මොකද්ද මේ කරන්නේ? ඒ තමන්ට ඕන රූපලාවන්‍ය එකක් ගන්න බැරි නම් අන්න ඒගොල්ලන්ගේ ඡන්ද පස් ඡන්දවලට ඒගොල්ලන්ගේ පස්සේ යන්නු. ඒ නිසා දැන් මේ පළවෙනි සැරේ නෙමෙයි මේක වෙන්නේ. දීර්ඝ කාලයක් මේ පාලකයන් මේ විදිහට ජනතාව රවට්ටනවා. ඇයි? ජනතාව දුප්පත්, තමන්ගේ වැඩ ටික තමන්ට කරගන්න විදියක් නැහැ. ඒතකොට දේශපාලකයා පස්සේ යනවා. එනිසා ඒගොල්ලෝ කවදාවත් මේ ගම්වල තියෙන දුප්පත්භාවය නැති කරන්නේ නැහැ. ඒගොල්ලන්ට එම් නැති කරන්න ඕනකමකුත් නැහැ. ඒක නෙවෙලා තියෙන්නේ නේද? දැන් බලන්න රනිල් වික්‍රමසිංහ තමන්ගේ ඡන්දවල දීපු පොරොන්දු මොනවද? මේ කුරුණෑගල කුලියපිටියේ ෆොක්ස් වැගන් කර්මාන්තශාලාවක් ආරම්භ කරනවා. මේ කුරුණෑගල දරුවන්ට ඒ කර්මාන්තශාලාවේ රස්සා කරන්න පුළුවන් කිව්වා.
जनता ඒ නිසා දැන් අපි ආණ්ඩුවක් හදන්න ඕන මොන වගේ ආණ්ඩුවක්ද අපිට ඕන මේ රට පෝෂත් කරන ආණ්ඩුවක් ඒ වගේම ජනතාවත් පෝෂත් කරන ආණ්ඩුවක් ඒ නිසා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව තමගේ සරසම් හොඳට දියත් කරලා තියෙන්නේ අපි කොහොමද මේ රට නංවන්නේ අපි කොහොමද ගම්වල දුප්පත්භාවය නැති කරන්නේ මේ වැඩේ කරන්න එක මොකද කරන්න ඕන බහණ්ඩාගාරයට එන්න තියෙන ගොඩක් සල්ලි හැබැයි මේ බහණ්ඩාගාරයට එන්න තියෙන සල්ලි දැන් එන්නේ නැහැ හිග බදු මුදල් විතරක් තියෙනවා රුපියල් කෝටි 110000 කෝටි ඒව හොඳේ 110000ක් තියෙනවා හිග බදු මුදල් එකතු කරන්නේ කාගෙද මේවා ජොන්ස්ටන් පණන්තු බදු ගෙවලානේ හරිද ඊට පස්සේ බැලුවොත් ලක්ෂ්මණ වසන්ත පෙරේරා සජබෙට එකතුණු බදු ගෙවලානේ රනිල් වික්‍රමසිංහගේ යාළුව ඇඩෝසියස් බදු ගෙවලානේ අන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ඒ හිග බදු අය කර ගැනීමේ සලස්මාද හරිද ඊට පස්සේ බහණ්ඩාගාරයට එන ධනය තියෙනවා එක බහණ්ඩාගාරයට එන ධනය බහණ්ඩාගාරයට එන්න කලින් මොහරකම් කරනවා හරිද දැන් සීනි වලට බදු ගහපුවාම ඒකෙන් එන බහණ්ඩාගාරයට කෝටි 1100ක් හැබැයි එන්න කලින් හොරකම් කරා ඊට පස්සේ මොකද කරන්නේ බහණ්ඩාගාරයට ආපු ධනය ඒකත් හොරකම් කරා ඒ නිසා මේ රටට මේ විනය වෙන්න හේතුව එකක් මේ හොරකම නාස්තිය දූෂණය ජාතික ජනබලවේගයේ ආණ්ඩුව මේ හොරකම නතර කරනවා නාස්තිය නතර කරනවා දූෂණය නතර කරනවා වැඩ කරන්නේ අපේ කොට්ටාස සභාව. මොකද කරන්නේ? එහෙම ඕනේ නැද්ද අපිට? ලංකා ඉතිහාසයේ තියෙන කැත ඉතිහාසය. ඡන්ද වලින් පස්සේ පෙරදුණු පක්ෂයට ගිනිති, ගෙවල් වලට ගිනිති තිබ්බා. පාර දුන්නා, ගැහුවා. CTP එකට යන්න බෑ කඩුතෙල් වලින් නාවනවා. පෙට්‍රෝලියම් එකේ ගේට්ටුවෙන් ඇතුලට එන්න දෙන්නේ නැහැ. හැබැයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව නේද? ජාතික ජනබලවේගයේ සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා දිනුවට පස්සේ රටේ කිසියෙකුට නියපොත්තකින් සිද්ධ වෙන හානිය සිද්ධ වෙන්න බෑ. මොකද කියන්නේ? එහෙම නේද අපි මොකටද ගමේ අය ගහගන්නේ ඒ ගහගත්ත විදිය අපි ඉවර කරන්න ඕන ඡන්දේ නොදුන්නු අය අපි එකතු කරගන්න ඕන මේ රට හදන්න අනිත් පක්ෂයේ කැඩොසිංගිය කෙනත් අපි එකතු කරගන්න ඕන මේ රට හදන්න එනිසා ඡන්දෙන් පස්සේ අපි කිසියෙකුට අපේ ජයග්‍රහණයෙන් පස්සේ කිසියෙකුට හිංසා කිරීමේ අපිලාෂයක් අපිට නැහැ අපේ තියෙන ගම්වල තියෙන කමිටු මොකද කරන්නේ අපි සාම කමිටු බවට පත් කරනවා ඒ ගමේ සාමය තියාගන්න කමිටු හැබැයි පරිගන්නේ නැහැ ඒක හැබැයි නීතිය හරියට කරනවා මහජනගේ දේපල හොරකම් කරපු අය පරීක්ෂණ කරලා අධිකරණයට ගෙනීම පරිගැනීම නෙවෙයි යුක්තිය ඉදිරි කිරීම. එහෙමනේ මහජනගේ දැන කෝටි ප්‍රකෝට් ගන්න හොරකම් කරලා එක්රස් කරගෙන තියෙන දේපල නීත්‍යානුකූලව රජයට පවර ගැනීම පරිගැනීමද නෑ ඒක මොකද්ද? ඒක යුක්තිය ඉදිරි කිරීම. අන්න පොදු ජනයාට සාමය හදන ආණ්ඩුව රටේ සාමය ස්ථාපිත කරන ආණ්ඩුව ජනතෙන් පස්සේ කිසිදු වචනකාරී සිටීම සිදු නොවන ආණ්ඩුව ඒ වගේම වංචනිකයන් දූෂිතයන් අපරාධකරුවන් නීතිය හමුවට ගෙන යන පාලනයක් තමයි ජාතික ජනබලවේගයේ පාලනය. අපි ඒක කරමු.